එන්න දවසක් අන්දරේ රජවාසලේ ඇවිත යන අතරේ මිදුලේ වේලෙන්න දාලා තිබුණු සීනි ටිකක් දැක්කා. ඒ කාලේ දැන් වගේ සීනි බහුලව නැහැ. රජතුමාට තෑගි වශයෙන් ලැබුණු සීනි තොගයක් තමයි මේ වේලෙන්න දාලා තිබුණේ. සීනි දැක්ක ගමන් අන්දරේට සීනි කන්න ආසහ හිතුණා. පස්වාන් දහසකට බුදුවණ්ඩ දේවයන් වහන්සේ කුමක්ද මේ හැටි පරිස්සමට වේලන්නේ? මේ රජවාසලේ පිළිම හදන්න ගෙනාපු පස්වගයක් අන්දරේ. අන්දරේ රවටා හිනාවෙන්න සිතූ රජතුමා එහෙම කිව්වා. රජතුමා හිතුවා මදි මාව රවට්ටන්න කරන්නම්කෝ හොඳ වැඩක්. අන්දරේ උපායක් කල්පනා කර කර ගෙදර ගියා. ඔහුගේ ඇතුලේ හිටිය පුතාට කලබලයෙන් කතා කළා. කොළුවෝ කොළුවා! ඇයි අප්පුච්චා? මේ තව ටිකකින් විලාපදී අඳාන රජවාසලට එන්න ඕනි. අම්මා මලා කියා හොඳ හැටි වැළපියන්. ඊළඟට වෙන්න ඕන දේ මං කියන්න. හොඳමයි අප්පුච්චා. අනේ අප්පුච්චේ, තවත් නම් ඉඳලා වැඩන්නේ. අපිට පොළවේ බස් ගන්න වෙලා තියෙන්නේ. මොකද බොලමේ? වෙච්ච නස්පැත්තිය කියලා හිටු. අනේ අප්පුච්චි, අපේ අම්මා. ඉතින් මලා හලේ අයියෝ, තවත් අපි හිටලා මොකටද හත් දෙයනේ? දැන් ඉතින් උන් දැගේ කටෙත් පස්, මගේ කටෙත් පස්, පුතේ උඹේ කටෙත් පස්. හා හා, ඕක නවත්තපන් අන්දරේ. ඔය පස් නෙවෙයි සීනි, සීනි. ඈ, මං ගෙදර යද්දි තිබ්බ පස් එන සුනංගුවට සීනි වෙලා රජවාසලට විජ්ජාකාරයෙකුත් ගත්තද රජතුමනි? අන්දරේගේ මේ විහිළුවෙන් රජතුමා හිනැස්සුවා විතරක් නෙවෙයි, අනුන්ගේ රැවටිලිවලට අහුණු වී ජීවත් වෙන හැටි කියා දෙන අපූරු රසවත් ජනකතාවකුත් අපට ඉතිරි කළා.